වර්තමාන ජනාධිපතිතුමා මේ රටේ සියලුම ජනතාව මේ රටේ ඉන්න සියලුම ජාතීන් එකතු කරගෙන ඉදිරියට යන වැඩපිළිවෙලක් තමයි අපිට අහන්න දකින්න තියෙන්නේ. යුද්ධයෙන් පස්සේ විශේෂයෙන්ම උතුරු සංවර්ධනය සහ ඒ වගේ වැඩසටහන් නැත්තම් ව්‍යාපෘති හරහා අපි දැක්ක මොකක්ද උනේ කියලා සංවර්ධනය කරපු කණ්ඩායමේ සාක්කු ටික පිරිච්ච එක තමයි අපි දැක්කේ. නියම සංවර්ධනයේ යටිපතල පහසුකම් සංවර්ධනය කිරීම පමණක් නොවේ ස්මාර්ට් ටීවී බෙද බෙද ලංකාවේ පුරා ගමන් කරන විපක්ෂ නායකරු ඉන්න රටේ බස් බෙදන මේ විපක්ෂ නායකරු ඉන්න මේ රටේ කතා කරන නායකයන්ට වඩා ක්‍රියාවෙන් ඔප්පු කරපු එකම නායක රනිල් වික්‍රමසිංහ පමණයි. රට ස්ථාවර කළා. අපේ රට නිවරදි පිහිල්ලේ රැගෙන යමින් තිබෙනවා. අපේ නායකතුමා ජනාධිපතිව රටෙන් නැහැ කියලා සජිත් ප්‍රේමදාසගේ මඩ බලකාය කානු කටවල් ටිකෙන් මඩ ගහමින් ඉන්නවා. බයටව දෙඩුවට කමක් නැහැ මහත්තයෝ. ඔව් මේ ජනාධිපතිවරණයට එන්නේ රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අභියෝග කරන්න පුළුවන් නායකයෙක් මේ වර්තමානයේ මේ දේශපාලන ක්ෂේත්‍රයේ නැහැ. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණය නිසක වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විජයග්‍රහණය කරනවා කියන කතාව අපි අද සිරිකොත ඉඳලා කියනවා.